සිනසුරාදා හවස්වරේ සපු උන්නේ පහළ මාලයේ බැල්කනිය වූ පෙවල් පුටුවට බරවි යාන්තමට වැටෙන පොතේ දෙස බලාගෙනය. කෙල්ල ඇත්තටම උන්නේ සාංකාවෙනි. සති දෙකකින් ඔහු දැකගන්නට නැත. සමහර විට ඔහු පාරට පැමිණ තුන් හතර වතාවක් යන්නටත් ඇත. පසුගිය සති දෙක පුරාම ජනිත් උන්නේ ගෙදරය. ඔහු පහළ මාලයේ වී නම් සපු ඉහළ මාලයට වී උන්නාය. ඔහු ඉහළ මාලයට එද්දි සපු ඉහළ මාලයේ බැල්කනියට හෝ පහළ මාලයට ගියාය. මේ දීගේ ඒ තරමටම නීරස එකක් විය. ජනිත් කපටිය. සමහර දේවල් ඔහු කතා කරන්නේම නැත. තව කෙනෙකුට කතා කරන්නට දෙන්නේද නැත. ඔහු සමග නිස්කලංකේ මේ ගෙවන ජීවිතය ගැන කතා කරන්නට සිතුනද සපුට ඊට හයියක් නැත. ඔහු තම බිරිඳටවත් ඇහුම්කන් දෙන කෙනෙක් නොවේ. දැනුත් ඔහුගේ රවාගෙන මෙන් බලාය. එහෙම රවා බලා ඔහු නිකන් ඉන්නේ නැත. මහා සමච්චල් සහගත සිනාවක් පායි. පපුවට මහා කේන්තියක් වෛරයක් එන්නේ ඒ පාච්චල් සිනාව දකිද්දීය. සපු සියල්ල ඉවසුවේ කවදා හෝ මේ සියල්ල නිමා වෙන බව හදවතට කියාය. එහෙත් කවදාද? සපු දැන් සීතල දැහැනි මිදුනේ ගේට්ටුවට කවුදෝ ගහන හඬිනි. මම බලන්නම් පුංචි නෝනා. අමරසේන වැස්සෙම දිව්වේය. සපු නැගිට කළුගල් අල්ලා තිබූ කුළුණට බරවුවාය. හැරණු ගේට්ටුවෙන් සපු දැක්කේ අවුරුදු 23ක 4ක පමණ යුවතියකි. පොදේට කුඩයක් දිහලාගෙන පොත් බෑගයක් වැනි යමක් කරේ දමාගෙන උන් ඒ යුවතියව ඇයි මින් පෙර දැක තිබුණේ නැත. පෙනුමෙන් ඒ යුවතිය ලස්සන බව මන්දාරම් මැදිනු සපු දැක්කාය. කළු ස්ලැක් කලිසමකුත් රෝස පෑයට හුරු අධික බ්ලවසයකුත් ඇඳවුන් ඇය වෙතින් ආවේ විශ්වවිද්‍යාල සිසුවියකගේ පෙනුමය. අමරසේන ඇව ගේට්ටුව ළඟ නවතා සපු කර ආවාය. මහත්තයා ගෙදර නෑ කියන්න අංකල්, සපු කීවාය. ඔහුව හමුවන්න නානා ප්‍රකාර මිනිස්සු ගෑනු ඇති. ඒ කවුද කියාවත් සපු දැන උන්නේ නැත. ඒ නෝන ඇවිත් තියෙන්නේ මහත්තය හම්බ වෙන්න නෙමේ. එහෙනම් පුංචි නෝනව හම්බ වෙන්න. සපුට පුදුම සිතුනේ. එහෙම යුවතියක්ව මින් පෙර දැකලාවත් නැත. මාව කමක් නෑ, එන්න කියන්නකෝ. එසේ ගියා සබෝ බැල්කනියටම වී උන්නාය. අර යුවතිය මිදුලේදිම කුඩේ අකුලාගෙන තෙමි තෙමීමෙන් බැල්කනියට ගොඩ වූවාය. ඈතදී දැක්කාටත් වඩා ලස්සන යුවතියක් බව සපෝ තේරුම් ගත්තේ ඊවිටය. මේ අක්කා කවුද? සපු ඇසු ඇයි දෙස බලාගෙනමය. ඇහැ දුබ්බර සිනාවක් පෑවාය. මේ නංගි මාව දන්නෑ මට. එසේ කියා ඇබැලුවේ ළඟ වුන් අමරසේන දෙසේ. ඇය ඔහු ළඟ ඉදිද්දී කතා කරන්නට කැමති නැතැයි සපුට සිතුනේ. අමරසේන අංකල් යන්නකෝ, සපු කීවාය. ඉඳගන්න. සපු ඇයට පෑවේ බැල්කනිය ඇය ඉඳගෙන උන් තැනමෝ වේවැල් පුටුවය. තමාව හමුවන්නට ආ කෙනෙක්ව මේ ගෙදර සාලවල් වලට ගෙනියන්නට තවමත් සපුට හිත් දෙන්නේ නැත. නංගි සපු නේද? ඔව් සපු තමයි. මේ අක්කා මම දුලක්ෂි. හා ඉතින්. ඇය කතා නොකර ඇසිපිය සැලුවාය. සපු ඒ ලස්සන මුහුණ දෙස බලා උන්නේ පුදුමයෙන් මිනි. නංගි මාව දන්නේ. ඒත් මම ඔයා ගැන ගොඩක් දේවල් දන්නවා. මං ගැන? සපු කෙල පොදක් ගිල්ල අසීරුවිනි. ජනිත් මෙරිකලේ නංගිව නේද? ඔව්. නංගි මං කවුද කියලා ඇහුවානේ. මං ජනිත්ගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්. අපි දෙන්නම පේරාදෙනී යුනිවර්සිටි එකේ. සපුගේ පපුව අමුතුවෙන් හෙල්ලුනේ නැත. හෙලවෙන්නට තරම් බැඳීමක් ඔහුත් තමාත් අතර නැත. ඇත්තද? සපු කිවි සාමාන්‍ය ලෙසනි. දුලක්ෂිට පුදුමය. ඇහැ මේ කතාවට මෙහෙම ප්‍රතිචාර දක්වාවියයි දුලක්ෂි සිතුවේ නැත. ඉතින් මේ අක්ක මාව හම්බ වෙන්නාවේ
ජනිත්වනි හම්බ වෙන්න ඕන. සපු ඇසී දුලක්ෂිව තවත් පුදුම කරවමිනි. නංගිට ජනිත් මං ගැන කියලා තියෙනවද? ඔහු කීවේ කවදාවත් කෙල්ලකුට ආදරය නොකළ බවය. මට නෑ. යුනිවර්සිටි එකේ ගර්ල් කෙනෙක් උන්නා කියලාවත් කියලා නැද්ද? නෑ. දුලක්ෂි දිග සුසුමක් හෙළුවාය. ඉන්න මං අක්කට තේ එකක් අරන් එන්නම්. එපා නංගේ, මට යාගේ ගෙදරින් ඇල්ලෝතර වීදුරුවක්වත් එපා. දුලක්ෂි කිවේ අඬමින් මෙනේ. සපු එහෙම මිඳගත්තාය. කතාව ටිකක් දුරදිගේ ගිය එකකි. ඇයි මේ අක්ක අඬන්නේ? මොනවද මේ අක්ක කියන්න ආවේ? ඇය නරක යුවතියක් නොවන බව සපු තේරුම් ගත්තාය. එහෙත් ආදරේ වෙනුවෙන් නැහිගෙන යන කෙල්ලෙකුගේ සංවේදී ඇස් දෙකක් සපු දුලක්ෂිගේ දිනෙත් වලින් දැක්කාය. අක්කේ, ඇයි? සපු දුලක්ෂිගේ මුහුණ මත වූ ඇගේ අතක් අල්ලා ඇසුවාය. ඔයා හරි හොඳ ළමේ, පුංචි අහිංසක කෙල්ලෙක්. වෙන ගෑණියෙන් මෙතන උනනම් මට බැනලා එලව ගන්නවා. ඒත් ඔයා එහෙම කළේ නෑ. මං කියන්න ආවදේ කොහොම කියන්නද? ඇහැ අඬ අඬා කීවාය. කමක් නෑ, මේ අක්ක කියන්න ආවදේ කියන්න, මට ප්‍රශ්නයක් නෑ. ජනී මාව අවුරුදු 4ක් ආශ්‍රය කළා. ගොඩක් බලාපොරොත්තු දුන්නා. ජනී, එයත් එහෙනම් හොඳ ආදරවන්තෙක්. සපෝ සිතේ දුලක්ෂි දෙස බලාකිනමය. ආදරය වෙනුවෙන් මගේ ජීවිතයේ තියෙන හැමදේම යාට දුන්නා. මං දැන් නිකන් හොදා පාළුවිච්ච කෙල්ලෙක්. මං එයාට වඩා අවුරුදු 2ක් ජූනියර්. ගිය අවුරුද්දේ ෆයිනල් එක්සෑම් තිබ්බේ. අක්කත් ඩොක්ටර් කෙනෙක්ද? එයා හොඳට ඩොක්ටර් කෙනෙක් වෙලා මුළු කැම්පස් එකේම මට ජීවත් වෙන බැරි තත්ත්වයක් හදලා ගියා. මං තාම ටියුට් අතකක අඬනවා. මීට මාස 3කට කලිනුත් එයා. කියන්න අක්කේ, කමක් නෑ. උඩ පේරාදෙණියේ මගේ ඇනෙක්ස් එකේ අපි එකට. කියන්නට ගියේදී දුලක්ෂි ගිලගෙන ඇඬුවාය. අපි ඉගෙන ගත්තට මෝඩ කිල්ලෝ නංගි. මෝඩ ගොන් හරක්. මොනවද එයාට මන් නුදුන්නේ? අන්තිමට එයා ඔයාව මැරි කළා. සපෝ සියල්ල තේරුම් ගත්තාය. ඇගේ මොහොනින් තාමත් ආදරේ බේරේ. දුලක්ෂගෙන් මතුවේ ඒ තරම් අහිංසක පෙනුමකි. විභාගේ හරියට කළා නම් ඇය ලස්සන දොස්තර නෝනා කෙනෙක් වෙනු ඇත. මං කුරුණෑගල දුප්පත් කෙල්ලෙක් නංගි. මගේ අම්මා ඉන්දියාප්ප හදාද මට ඉගෙන්වේ. දොස්තර නෝනා කෙනෙක් කරන්න. ඒ තාමත් මම දාලා ගිය මිනිහාගේ සුවඳ හොයනවා. ෆයිනල් අත ළඟ. ඒත් මම සපුව ඇදස බලාගෙන මෝන්නේ පුදුමාකාර දුකකිනි. ජනිල් ලොකු බණ්ඩාර කර ඇත්තේ එසේ මෙසේ පවක් නොවේ. ෆාම් හවුස් එක ඉල්ලමින්, නුවරගේ ඉල්ලමින්, දේපොළවල දිගපළල බලමින් ආ ජනිත්ව සපුවට සීවිය. ජනිට්ට ඊට පස්සේ කතා කළේ නෑ. මං ආවේ නංගි ඔයා මේ තරම් අහිංසක ළමයෙක් කියලා හිතාගෙන නෙමේ. මට සමාවෙන්න. අක්ක වරදක් කළේ නෑනේ. ඒත් ඔයා පරිස්සමෙන් අවුරුදු 4ක් ආදරය කරපු මට එයා එහෙම කළේ. මං ළඟට ආවේ තවත් එයාගෙම බැච් එකේ ගර්ල් කෙනෙක් අමතක කරලා. ඒ අක්කා කැම්පස් එකට මූණ දෙන්න බැරුව රට ගියා. සපූට හිල්ලිනේ. ජනිල් ලොකු මණ්ඩාරට හසු වූ එකම යුවතිය තමා නොවේ. අපි බැන්දි මගේ කැමැත්තට නෙමේ. මේ ප්‍රොපෝසල් එකක්. මං ඔය මොනවත් දන්නේ. අඩුම ගානේ ජනිල් ලොකු බණ්ඩාර කියන්නේ කවුද කියලාවත් තාම මන් දන්නේ. මට තේරෙනවා. ඒත් මං එයාව දන්නවා. දෙයක් අක්කගෙන් අහන්නද? අහන්න නංගි. ආයමත් ඔයාගේ ජනීව හම්බ වුණොත්? මං ඒ මෝඩකමම ආයෙත් කරයි. මං ඒ තරම් එයාට ආදරේ. සපෝ සිනාසුනාය. ගෑනු මෙහෙමය. ආදරේ මත්තේම නැහේ. කතා කරලා බලන්න. යාළු ඉච්ච දවසක කියන්න මාව මේ කූඩුවෙන් නිදහස් කරලා දාන්න කියලා. එතකොට ඔයාගේ ජනීට මං පොඩ්ඩක්වත් ආදරේ නැහැ. සබු ඇගේ දිනෙත් දෙස බලාගෙනම කීවාය. නංගි වා කියන්නේ ඇත්තමද? දුලක්ෂිගේ දිනෙත් දීප්තිමත්ය.
මං ආදරේ නම් මෙහෙම ඔයා කියනේවා අහගෙන ඉන්නේ නෑනේ නේද? ගෙදරින් බල කරපු නිසා මැරි කරන්න වෙනවා කිව්වේ. වෙන්නත් ඇති. ඒව මන් දන්නේ නෑ. නංගි මට ඒක උදව්වක් කරනවද? කියන්න. අපි මෙහෙම හම්බ වෙච්ච එක එයාට කියන්න එපා. කියන්න අපි අතර කතා බහක් නෑ. පුළුවන් නම් ඔයා වාගේ ජනිත්වත් අරගෙන මාවන් නිදහස් කරන්න. මේක පුදුම දුකක්. අක්කට වැඳලා කියන්නම්. සපූ කීවි අඬමින් ඇයට දෑත් එක්කර වඳිමිනි. දුලක්ෂයාගේ දෑතම අල්ලාගෙන කෙල්ලගේ හිස පිළිමැද්දාය. එහෙම කියන්නේ මං ඇවිත් නංගිට මේ දේවල් කියපු නිසාද? අනේ නෑ, මගේ ජීවිතේ කොහොමත් එයා හිර කළා. මං මගේ පාඩුවෙත් ජීවත් වෙච්ච කෙල්ලෙක්. මට තේරෙනවා ජනිත්ව තේරුම් ගන්න හරි අමාරුයි. අමාරුවෙන් හරි වා එයාව තේරුම් ගන්න ඇතිනේ නේද? ඔව්, එයත් ඒක කියනවා. යන දවසෙත් කිව්වා ඔයා එයයි මැරි කරන්න කලින් දරෑ. එදත් ඔය දෙන්න හම්බ වුණා. ඔව්, සපූට පුදුම නැත. මේ තරම් රුදුරු පිරිමින් ඉන්නා ලෝක සාගර කොතරම් පියුතුරු මලක්ද? මේ මගේ මොබයිල් නම්බර් එක නංගි, ඕන වුණොත් කතා කරන්න. මට නංගිගේ මොබයිල් එක දෙනවද? සපූ සිනාසුනායි. ඔයාගේ ජනේ එච්චර ප්‍රජාතන්ත්‍රවාදී මිනිහෙක් නෙමේ. මට මොබයිල් පාවිච්චි තහනම්. දුලක්ෂි බලාගෙනම උන්නායි. මාස ගාන පපුයි හිරිවෙච්ච උණ්ඩයක් වා අරන් දැම්මා වගේ. මට හරි නිවනක් දැනෙනවා. දුලක්ෂි සපූගේ අතකින් අල්ලාගෙනම කීවාය. ඒත් මගේ පපුයි තාම උණ්ඩ. මං අක්කට කතා කරන්නම්. මයි යන්නම් නංගි. බුදු සරණයි. බුදු සරණයි. ආ කුඩේ, වැස්සෙ තෙමෙන්න එපා. මොන දේ වුණත් විභාගෙ ලියලා අර දුප්පත් අම්මගේ බලාපොරොත්තු ඉෂ්ට කරන්න. දුලක්ෂි ගියේ හිස වනාගෙන. සපු ඇය අනතුරුම් බලා උන්නායි. දැන් මුළු නුවරටම කළුර වැටි අවසානය. පොදේ දැන් පුංචි වැස්සක් වී ඇත. මොහොතකට කලින් මේ පුටියේ වාඩි වීගෙන දුලක්ෂි ගියෝ සියල්ල සපු මුල සිට යලිත් සිතුවාය. මෙච්චර ආදරය කරන ෂෝක් කෙල්ලෙක්ක ඔයා අත්තැරි අර දේපොල ටිකට තණ්හාවෙන්ද? පුදුමයි. සපූ ජනිට්ට කීවේ සිතෙනේ.